tapi இப்போ பொடி தண்ணி பட்டம் ගන්න එතකොට ඉගෙන ගෙන මේ වෙනකොට ගොඩක් දේවල් එකතු කරගන්න පුළුවන් ඒක පාට කකුල තියන් හදන්න එපා ඔය අවබෝධය කියන වචනේ බොහොම වැදගත් ඇගේ මොන පිණි අවබෝධය කියන දේ අපිට ඉතාමත් වැදගත් වෙනවා මම හිතරම අදන්න හැටිට කිසිම දිනක ඔබ රැකියාවක් කරන කාර්යාලයක නෑ දැන් මේ අවබෝධය ගැන කතා කරද්දී හිමාලි ඉඳගෙන ඉන්න හැටි කොහොමද මම දන්නේ මම ඉඳගෙන ඉන්න හැටි කොහොමද කියලා අපි මේ ඉඳගෙන සිටීමේ ඉරියව් පිළිබඳවත් ඇත්තටම වැරදි ඉරියව් වලින් අපි බොහෝ විට සිටින්නේ. ඒ වැරදි ඉරියව් වලින් අපි හිටියාම පසුවට අපි නැදි වීට පසුනට අපිට විවිධ රෝගාබාධ වලට හොඳවෙන්න ඉඩ තියෙනවා. මම හිතන්නේ මේ වගේ වෙලාවක හිමාලි මම හිතන්නේ අපි ඔහුගේ සහයෝගය ලබා ගත යුතුයි. මොකද ඉරියව් කියන එක ඉතාමත් වැදගත්. ඔබයි මමයි කාර්යාලව රැකියා නොකර හිටිය මේ ඉඳගෙන සිටීමේ ඉරියව් විශේෂ කාර්යාලවල පැය 8ක් සේවය කරන අය මේ ඉඳගෙන සිටීමේ නිවැරදි ඉරියව් පිළිබඳව කතා කළ යුතුයි. ඒ සඳහා සුදුසුම කෙනෙක් අදත් අපේ මැදිරියට පැමිණ සිටිනවා සම්මලයට මීට පෙරත් ඔහු පැමිණිය. ඍජුආරය රමාරෝහරේ ප්‍රධාන බෞද්ධ චිකිත්සක ජාලි උඩවැල්ල මහත්මයා ඇවිල්ලා සිටිනවා. මම හිතන්නේ අපි දෙන්නම අර මුලින්ම කව කාර්යාලවල සේවය කළ නැහැ. නමුත් කාර්යාලයේ සේවය කරන හැටි සමහරට මේ මොහොතේ මේ වැඩසටහන බලන්න වෙන්නේ නැහැ. ඒ ඇයට නිතරම ඇය චෝදනා කරන රෝගාබාධ තත්ත්වයක් තමයි මේ දෙල්ලේ අමාරු කියන එක. ඇතිකරගෙන එනවා තමයි අපි ගොඩක් අපේ අංශවලදී අපි දකින්නේ. ඉතින් අපි මේ වගේ වැඩසටහන් වලදී ඇත්තටම දැනුවත් කළ යුතුයි අපිට එන රෝගීන් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් දැනුවත් කිරීමෙන් විශේෂයෙන් කාර්ය බහුල ජීවිතයක් ගෙවන සේරමල මේ කාර්යාලවල පැය 8ක් ඉදිරි මාසෙට වගේ එක දිගට වැඩ කරනකොට දැන් තියෙන ගොල්ලන්ගේ හෙවි වර්ක් ලෝඩ් එකත් එක්ක ගොඩක් වැඩ කරන් තියෙනවා. ඒ නිසා දිගු කාලයක් එකම ඉරියව්වෙ වැරදි විදිහට ඒගොල්ලෝ වැඩ කරොත් මේක රෝගාබාධ වෙන්න පුළුවන්. ඒ නිසා අපිට පුළුවන් පෙන්වා දෙන්න සුදුසු ඉරියව්. උගක් වෙලාවට දැන් අපේ කාර්යාලවල අලංකාර පිණිස සමහරක් මේස කුටු තියෙනවා. උගක් වෙලා හරි කොමේ තියෙන්නේ අපේ මානව ජීවිතය විගන්වනවා. හැම කාර්යයකටම සුදුසු ඉරියව්වක් තියෙනවා. ඒ ඉරියව්ව මේ අපි දෙන ඉඳන් ඉන්න ඉරියව්වෙන් වැරදි දිස්සල ඒක ගන්නව නැද්දී බලගෙන අපි දෙන මාත්‍ය සුදුසු ඉරියව් තියෙනවා. ඒ මාත්‍යත් හොඳයි. ඒ ඉරියව්ව ඉතින් දේ ඍජුව සබාගෙන සිටීම තමයි අංශ 90ට තියෙන උකුල වැටේ ළඟත් ඉහළ කොටස දනිස් දැන් මේ රූපරාමයේ සෙට් සඳහන් වන ආකාරයට මේ ඉරියව් දරුවෙ මේ පාඩම් කරන ඉරියව්ව. ඔව්. දැන් මෙම විදියට හිස නමාගෙන කොන්දක් වක්‍රව තබාගෙන පාඩම් කිරීම මේක සුදුසු නෑ. සුදුසු නෑ. ඔව් සුදුසු නෑ. මේක වැරදි වේවා. සාමාන්‍යයෙන් මේ විදියට පොත සිටුවා තබාගෙන ඇස් පොත දිහා කෙලින් බලාගෙන පොත් කියවීම සල්වීම සුදුසුයි. දෙය ඍජුව තබාගෙන දරුවෙක් වෙනුවට මේක කාර්යාල වලදී මේක වැදගත්. මේ විදියට විශේෂයෙන් දැන් පරිගණක භාවිතා කරන අය විශේෂයෙන් ඔය ලැප්ටොප් උකුලේ තබාගෙන එක භාවිතා කිරීම ඉතාමත් අනතුරුදායකයි. ගොඩක් කොන්දක් ඇදෙනවා වරිසක් නමාගෙන ඉන්නේ. ඒකත් මේසයක් මත තබාගෙන මට පෙරෙන පරිගණකය කියන දේ මං කියන හිමාලි බොහෝ දෙයක් අද පරිගණකයක් එක සම්බන්ධ වෙනවා. තමන්ගේ ජීවිත බොහෝ වෙලට පරිගණකයක් එක්ක ගත කරනවා. හෝරා කීපයක්. දැන් මේ වගේ ගත කරද්දී මං හිතන්නේ දැන් ඔබ අපි දුටු දැන් පරිගණකය පාවිච්චි කරලා දැන් බොහෝ සැප පහසු පුතෝ ඉඳ ගන්න බොහෝ දෙනෙක් යනත් අත් දක්වනවා. ඔව්. ඒ වැරදිද හරි? ඔව් ඇත්තටම සැප පහසු ඕන දීවලා පින්නදී එලකට අපේ ඒකට නියමිත උසක් තියෙනවා. සමහර වෙලාවක ඒ තමන්ගේ දේහයේ උස අනුව තමන්ගේ පුතු සකස් කරගෙන වැඩලා විශේෂයෙන් තමා ලියන මේසය දැන් පරිගණක යතු පුරවට තියෙන ඇත්තටම ගොඩක් පහත